ලංකා මහ බැංකුවේ 60 වෙනි සංවත්සර නිමිත්තෙන් ඔබ වෙත ගෙනෙන ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට අද දවසේ සහභාගී වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දේවි බාලිකා විද්‍යාලයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයත් සාමාන්‍යයෙන් රටක මහ බැංකුවක් තියෙන්නේ ඒ රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න. හැබැයි දියුණුවන රටවල සංවර්ධනය වෙමින් පවතින රටවලදී මේ තත්ත්වය තරමක් වෙනස් වෙනවා. සංවර්ධන කටයුතු වලට දායක වෙන්නට ඒ රටේ මහ බැංකුව කටයුතු කරනවා. විශේෂයෙන් ලංකාව ගත්තොත් විවිධ සංවර්ධන කටයුතු වලටත් දායක වන්නට අපේ රටේ මහ බැංකුව පහුගිය 60 වසර තිස්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය මුල් කරගෙන ක්‍රියාත්මක වෙන විවිධ ව්‍යාපෘති වලට දායක වෙන්නට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කුඩා පරිමාණ ණය ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මහ බැංකුව මැදි අතට ඒවට විවිධ කටයුතු කරන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. හැබැයි මහ බැංකුවේ අපිට ණය ගන්න බෑ. ඒ වගේ මහ බැංකුවේ අපිට accounts open කරන්නත් බෑ. ජංගම ගිණුමක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක් අපිට ආරම්භ කරන්න බෑ. හැබැයි බැංකු හරහා මේ මැදිහත් වීම කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනවා. එසේනම් අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ආරම්භ කරන්නට. අද තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවචයෙන් සහභාගී වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුබසාධන බැංකු කටයුතු අධ්‍යන කේන්ද්‍රයේ ගෙවීම් හා පියවීම් සහ සංනිවේදන යන විෂය භාර සහකාර අධිපතිනි ජේපී මාම්පිටිය මහත්මිය ආදරෙන් පිළිගන්නා වැඩසටහනට. ඒ වගේම අද දවසේ විනිශ්චය මණ්ඩලයත් මා ඔබට හඳුන්වා දෙන්නම්. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී වසන්ත මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ආර් දීරසිංහ මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ සුබසාධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ KPNS කරුණාගොඩ මහතා. තරඟය වට තුනකින් පැවැත්වෙනවා. ඉතින් තරඟයට මූණ දෙන්නේ මුලින්ම මොන කණ්ඩායම් කියලා තීරණය කරන්නේ කාසිය වාසී උරග බලලා. කාසිය වාසී දිනාගත්තු කණ්ඩායමේ නායකට පළවෙනි ආසනය ලැබෙනවා. දෙවෙනි ආසනය ඊළඟ කණ්ඩායමේ නායකයාට. පළවෙනි ආසනය දිනාගත්තට පස්සේ අනෙක් ආසනවල ඉඳගන්නේ කවුද කියලා තීරණය කිරීමේ බලය හිමි වෙනවා ඒ කණ්ඩායමේ නායකයාට, නායක දෙපළට. එන්න ඉතින් අපිත් එක්ක එකතු වෙලා කාසිය වාසී උරග බලලා පළවෙනි ආසනය කවුද හිමි කරගන්නේ කියලා තීරණය කරන්න. කවුද කාසිය වාසී උරග බලන්නේ? ඉල්ලන්නේ බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ජයග්‍රහණය කරනවා. වට තුනකින් පැවැත්වෙන තරඟයේ පළමු වටයට ප්‍රශ්න නමයක් තියෙනවා. මේ තරඟයට සහභාගී වෙන තරඟකරුවන් තමයි තමන්ට හිමි ප්‍රශ්නේ තෝරා ගත යුත්තේ. තප්පර 10ක කාලයක් හම්බෙනවා එක ප්‍රශ්නයකට උත්තර දෙන්න. ලකුණු 20ක් හම්බෙනවා නිවැරදි පිළිතුර ලබා දුන්නොත්. බැරි වෙලාවත් නිවැරදි පිළිතුර ලබා දෙන්න බැරි වුණොත් ප්‍රතිවාදී පිළට ප්‍රශ්නය ලබා ගන්නට පුළුවන්. තප්පර 5ක් ඇතුළත පිළිතුරු ලබා දිය යුතුයි. හිමි වෙන්නේ ලකුණු වඩායි ලකුණු 10ක්. මේ විදිහට තමයි තරඟය පැවැත්වෙන්නේ. ඔබලා තමයි තීරණය කරන්නට ඕනේ තමන් තෝරගන්න ප්‍රශ්නේ. ප්‍රශ්න 9ක් අතුරින් මේ ප්‍රශ්නේ තෝරා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එසේනම් ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයත් පොළොන්නරුව සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයත් සහභාගී වෙන තරඟයේ පළමු වටය ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. මුලින්ම දේවි බාලිකා විද්‍යාලයේ මෙත්මා ඔබටයි අවස්ථාව තියෙන්නේ ඔබ කැමති ප්‍රශ්න අංකයක් තෝරා ගන්න. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. රජයේ දේශීය බැංකු ආයතන මගින් විදේශීය මුදල් ඒකක වලින් ලබා ගන්නා ණය පහසුකම් හඳුන්වන්නේ කෙලෙසද? තප්පර 10ක කාලයක් හිමි වෙනවා ඔබට. සමීපස්නයි පහසුකම්. පිළිතුර නිවැරදි නැහැ. අනෙක් ප්‍රතිවාදී පිළට අවස්ථාව හිමි වෙනවා. එම්පිකෙන කවුද? තප්පර 5ක කාලයත් හමාරයි. ප්‍රතිවාදී පිළ අවස්ථාව හිමි කරගන්නෙත් නැහැ. රජයේ දේශීය බැංකු ආයතන මගින් විදේශීය මුදල් ඒකක වලින් ලබා ගන්නා ණය පහසුකම් හඳුන්වන්නේ විදේශ ව්‍යවහාර මුදල් ඒකක ණය වශයෙන්. අහලා තියෙනවනේ. මීළඟ අවස්ථාව හිමි වෙන්නේ සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් ඔබටයි. ඔකේක. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු යුගලයෙන් එකක් නම් කරන්න. ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් මූල්‍ය පද්ධති ස්ථයිතාවය පවත්වා ගැනීම. අයිකේ මූල්‍ය පද්ධති ස්ථයිතාවය පවත්වා ගැනීම.
හොඳයි පිළිතුර නිවැරදි පිළිතුරක් දෙන්න අපිට බාර ගන්නට පුළුවන් ලකුණු 20ක් හිමි කර ගන්නවා සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් බණ්ඩාර දැන් දේව බාලිකා විද්‍යාලයේ ප්‍රසාදිකා ඔබටයි ප්‍රශ්න අංකය තෝරන්න තියෙන්නේ අංක 3 රජය වෙනුවෙන් විදේශීය ණය ගිවිසුම් වලට එළඹෙන ආයතනය කුමක්ද රජය වෙනුවෙන් විදේශීය ණය ගිවිසුම් වලට එළඹෙන ආයතනය කුමක්ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පිළිතුරු වැරදි ප්‍රතිවාදී පිළිට අවස්ථාව ශ්‍රී ලංකා මහා බැංකුව ඒ පිළිතුරත් නිවැරදි විදිහට බාර ගන්නට බෑ නිවැරදි පිළිතුර රජය වෙනුවෙන් විදේශීය ණය ගිවිසුම් වලට එළඹෙන ආයතනය තමයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය දන්නෝ නේද පිළිතුර මලිත් ධනුෂ්ප ඔබටයි අවස්ථාව තියෙන සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රශ්න අංක 7 රටක ආර්ථික වර්ධනය වශයෙන් හැඳින්වෙන්නේ කුමක්ද රටක දලදේශ නිෂ්පාදිතේ දික්කාලන අඛණ්ඩ වැඩිම ආර්ථික වර්ධනයට සඳහන් වෙන්න පුළුවන් අපි විනිශ්චය මණ්ඩලයට යොමු කරමු මෙහි පිළිතුරේ අන්තර්ගතයක් තිබෙනවද පිළිගත නොහැකි පිළිගත නොහැකි ප්‍රතිවාදී පිළිට අවස්ථාව ලැබෙනවා මූර්ත දල ජාතික නිෂ්පාදිත අඛණ්ඩ වර්ධනය නිවැරදි පිළිතුරු ලෙස බාරගත හැකි ප්‍රසාදිකා මදු භාෂිනී දේවි බාලිකා විද්‍යාලයේ ලකුණු හිමි කර ගන්නවා නිවැරදි පිළිතුරු ලබා දීලා ලකුණු 10ක් හිමි කර ගන්නවා දමුණ ඔබටයි අවස්ථාව තියෙන්නේ දැන් අංක 4 ප්‍රශ්න අංක 4 දැනට භාවිතා කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ පදනම් වර්ෂය කුමක්ද 1952 පිළිතුරු වැරදි 10 කාලී 2002 අමාරු වෙනතුරු ඉන්න ඕනේ හොඳයි මලිත් ඔබ අවස්ථාව ලබා ගත්ත සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලය 2002 වර්ෂය 2002 වර්ෂය පිළිතුරු නිවැරදි ඔබට ලකුණු 10ක් ලැබෙනවා අසංක සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලය ඔබටයි ප්‍රශ්න අංකය තෝරගන්න තියෙන්නේ ප්‍රශ්න අංක 9 ලෝක බැංකු මූලස්ථානයේ පිහිටුවා ඇත්තේ කුමන රටේ කුමන නගරයේද ඇමරිකාවේ වොෂින්ටන් නගරේ ඇමරිකාවේ වොෂින්ටන් නගරේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තමයි ලෝක බැංකු මූලස්ථානයේ පිහිටවලා තියෙන්නේ ඔබගේ පිළිතුරෙන් වැරදි අසංක පුෂ්ප කුමාර සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ලකුණු 20ක් හිමි කර ගන්නවා පළවෙනි වටේ අවසానයි දේවි බාලිකා විද්‍යාලයේ මෙත්මා ලකුණු ලබාගෙන නැහැ සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රසාදිකා ලකුණු 10යි සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ධනුෂ්පට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ දේවි බාලිකා විද්‍යාලයේ යමුණටත් ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ අසංක ලකුණු 20ක් ලබාගෙන තිබෙනවා ලකුණු අපි එකතු කරලා බලමු පළවෙනි වටේ ජයග්‍රහණ ලැබලා තින්නේ කවුද කියලා ඉකෝනයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙවනි වටේ ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ දෙවනි වටේ ආරම්භ කරන්නට කලින් පළමු වටේ ලකුණු තත්ත්වය අපි බලමු කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ලබාගෙන තිබෙන්නේ ලකුණු 10යි පොළොන්නරුව සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ලබාගෙන තිබෙනවා ලකුණු 50 පළමු වටේදී තරඟකරුවන් ලබාගත් ලකුණු අනුපිළිවෙලින් දෙවන වටේදී මේ අයට අසුන් ගන්නට අවස්ථාව ලැබෙනවා සමාන ලකුණු ලබාගත්තු අවස්ථාවවලදී කුසපත් ඇදීමෙන් තමයි තෝරගන්නේ තමන්ට හිමි ආසනය කුමක්ද කියලා. මෙහිදී එක් විශේෂ අවස්ථාවක් ඔබට හිමි වෙනවා. තමන්ගේ පාසලේ කෙනෙක් තමන්ගේ වම් පැත්තේ ඉන්නවා නම් තමන්ට ලැබෙන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට අපහසු නම් උදව්වක් අවශ්‍ය නම් වම් පැත්තේ ඉන්නවා නම් අවස්ථාව ලබා ගන්න පුළුවන්. හැබැයි ලකුණු 15යි හම්බෙන්නේ ඒ වගේ අවස්ථාවකදී. නැත්නම් තප්පර 10ක කාලයකදී නිවැරදි පිළිතුරු ලබා දුන්නම ලකුණු 20ක් හම්බෙනවා. පිළිතුරු ලබා දෙන්න බැරි වුණොත් ප්‍රතිවාදී පිළට ප්‍රශ්න යොමු වෙනවා. තප්පර 5ක කාලයක් හම්බෙනවා. හම්බෙන්නේ ලකුණු 10යි. දෙවෙනි වටේ මුල්ම ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ මලිත් බණ්ඩාර සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලය නියෝජනය කරගෙන ඉන්න දවසේ සහභාගී වෙන මලිත් ඔබගේ ප්‍රශ්න අංකය අංක 7. ගත වූ දශකයේ තුල වාර්තා වූ ඉහළම ලක්ෂමය උද්දමන අනුපාතය වාර්තා වූයේ කුමන වර්ෂයේ කුමන මාසයේදීද? जूनी मासे तमाय वार्ता
මීළඟ අවස්ථාව පොළොන්නරුව සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ අසංක පුෂ්ප කුමාර හිමි කරගන්නේ ප්‍රශ්න අංකේ ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 9 ජනහා නිවාස සංගණනේ පවත්වනු ලබන්නේ අවුරුදු කීයකට වතාවක්ද අවුරුදු 5කට වැරදි පිළිතුර තප්පර 10 කාලේ හැමාරයි ප්‍රතිවාදී පිළිට අවස්ථාව ලැබෙනවා කවුරු හරි ඉන්නවද පිළිතුරු දෙන්න වසර 10කට වතාවක් වසර 10කට වතාවක් යමුනා දේවී බාලිකා විද්‍යාලයේ පිළිතුරු ලබා දෙන්නේ පිළිතුරු නිවැරදි ඔබට ලකුණු 10ක් හිමි වෙනවා යමුනා මිලඟට අවස්ථාව තියෙන්නේ ප්‍රසාදිකා දේවී බාලිකා විද්‍යාලයේ අංක 1 ප්‍රශ්න අංක 1 ලෝකේ ශුද්‍ර ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන්ම වඩාත්ම සම්භාවනාවට ලක් වී නොබෙල් සාමතයාගෙන් පවා පිදුම් ලැබූ පුද්ගලයා කවුද? මොහමඩ් යූනුස් බංග්ලාදේශයේ මොහමඩ් යූනුස් පිළිතුර නිවැරදි. ලකුණු 20ක් හිමි කරගන්නවා ප්‍රසාදිකා දේවී බාලිකා විද්‍යාලයේ. ඊළඟට අවස්ථාව ධනුෂ් ප්‍රචන්දන සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. තායිලන්තයේ භාවිතා කරන මුදල් ඒකකයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද? තායිලන්ත ඩොලර්. පිළිතුර වැරදි. තව උත්සාහ කරන්න පුළුවන් තප්පර 10 කාලය ඇතුළත. තප්පර 10ක කාලේ හමාරයි ප්‍රතිවාදී පිළිට අවස්ථාව තිබෙනවා. පෙසෝ. පෙසෝ. වැරදි පිළිතුර. තායිලන්තයේ භාවිත කරන මුදල් ලේඛකය බාත් මෙත්මා දේවී බාලිකා විද්‍යාලයේ ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 තමයි මෙත්මා තෝරගන්නේ යුරෝ කාසිවල පොදු නොවන පැත්තේ දැක්වෙන්නේ කුමක්ද ඒ රටේ රාජ්‍ය ලාංඡනය පිළිතුර නිවැරදි ලකුණු 20ක් හිමි කර ගන්නවා මෙත්මා ඔබට අවස්ථාව තිබෙනවා යමුනා ප්‍රශ්න අංක 6 බලපත්‍රලාභී වාණිජ බැංකුවක හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ඇති ප්‍රධානතම වෙනස කුමක්ද බලපත්‍රලාභී වාණිජ බැංකුවක ජංගම ගිණුම් පවත්වාගෙන යා හැකියි නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ තම සම්පූර්ණ පිළිතුරක් ලබා දුන්න බලපත්‍රලාභී වාණිජ බැංකුවට පමණක් ජංගම ගිණුම් පවත්වා ගත හැකියි හොඳයි ඔබට ලකුණු 20ක් හිමි වෙනවා. හොඳයි අපි දෙවෙනි වටේ ප්‍රශ්න අසා හමාරයි අපි බලමු දෙවෙනි වටේ අවසානයේදී එක් එක් තරගකරුවන් ලබාගෙන තිබෙන ලකුණු තත්වය මොන වගේද කියලා. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් ලබාගෙන තිබෙනවා ලකුණු 30ක්. අසංක පුෂ්ප කුමාර සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ලකුණු 20යි. ප්‍රසාදිකා මදුභාෂිනී දේවී බාලිකා විද්‍යාලයේ ලකුණු 30යි. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ධනුෂ්ප ලකුණු ලබාගෙන නැහැ. දේවී බාලිකා විද්‍යාලයේ මෙත්මා ලකුණු 20ක් ලබාගෙන තිබෙනවා. දේවී බාලිකා විද්‍යාලයේ යමුනා ඉරෝෂිනී ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා. කණ්ඩායම් වශයෙන් ලබාගත්තු ලකුණු ප්‍රමාණයත් අරගෙන අපි ඊළඟ වටයත් එක්ක හමු වෙමු. අනාගත මහ බැංකු කරුවන්ගේ මෞලි මංගල්‍ය ඉකෝන් අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ උණුසුම් 3 වෙනි වටේ ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. Taman වැඩි ලකුණු ලබාගෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමේ අවස්ථාවත් මේ තරගයේදී තියෙනවා. දෙවනි වටය අවසානයේදී ලකුණු මට්ටමම කියන්නම් දේවී බාලිකා විද්‍යාලයේ ලබාගෙන තිබෙනවා ලකුණු 80ක්. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ලබාගෙන තිබෙන්නේ ලකුණු 50යි. ලකුණු 30ක වෙනසක් තියෙනවා. මේ වටේදී ප්‍රශ්න මම තෝරලා දෙනවා. ප්‍රශ්න අංකයක් මම කියනවා. ඒකට අදාළ ප්‍රශ්නය ආවහම ඔබ දන්නවා නම් පිළිතුර ඔබ ඉදිරියේ ඇති විදුලි සංඥාව විදුලි එළිය දැල්වන්න ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන් මුලින්ම විදුලි එළිය දැල්වපු එක නේද තමයි අවස්ථාව හිමි වෙන්නේ තප්පර 10ක් ඇතුළත පිළිතුර ලබා දෙන්නට ඕනේ පෙර පරිදිමයි හැබැයි උත්තර දෙන්න බැරි වුණොත් ලකුණු 5ක් අඩු වෙනවා අවස්ථා දෙකයි උත්සාහ කරන්න පුළුවන් දෙවැනි අවස්ථාවේදී උත්සාහ කරලා පිළිතුර දෙන්න බැරි වුණොත් ලකුණු 10ක් අඩු වෙනවා ඉවරදි පිළිතුර දුන්නොත් ලකුණු 20ක් ලැබෙනවා කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැති අවස්ථාවක පමණක් දෙපාරක් උත්සාහ කරපු එක්කෙනාට තව වතාවක් උත්සාහ කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී කැපෙන්නේ ලකුණු 5යි. අපි එසේනම් තෝරගමු මුලින්ම ප්‍රශ්න අංක 2. MEDC යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ කුමන රටවල්ද?
තත්පර 10 ඇතුළත කිසිවෙකුත් අවස්ථාව ලබා ගන්නෑ. ආර්ථික වශයෙන් වඩා දියුණු රටවල් තමයි MEDC යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ. More economically developed countries කියන වචනවල මුලාකුළු අරගෙන තමයි මේක හදාගෙන තියෙන්නේ. යොමු යමු ඊළඟ ප්‍රශ්නයට. මම තෝරන ප්‍රශ්න අංක 5. ලෝකයේ විශාලම වෙළඳ හිඟයෙන් පීඩා විඳින රාජ්‍ය කුමක්ද? ලෝකයේ විශාලම වෙළඳ හිඟයෙන් පීඩා විඳින රාජ්‍ය කුමක්ද? අපි හොඳින් ගන්න රටක් කිසියකුත් අවස්ථාව උදා කරගන්නේ. ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ විශාලම වෙළඳ හිඟයෙන් පීඩා විඳින රට. ලෝකයේ විශාලතම ආර්ථිකය. ඊළඟට අපි යොමු යමු ප්‍රශ්න අංක 7ට. 1998 රුසියාවේ ඇති වූ රූබල් අර්බුදයට මූලිකවම හේතු වූ කාරණය වශයෙන් සැලකෙන්නේ කුමක්ද? තමන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණයේ වින්-වින් උත්සාහ කරන තින වටය. ඔව්. අරෙහිදී පිය ගැනීමට මුදල් නෝට් වැඩිපුර අච්චු ගැසීම. නිවැරදි පිළිතුර ලෙස බාරගත නොහැකි. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් උත්සාහ කළා ප්‍රශ්නෙට පිළිතුර දෙන්නට තප්පර 10 ඇතුළත ඔහුට නිවැරදි පිළිතුර ලබා දෙන්නට හැකි වුණේ නැහැ. එම නිසා ලකුණු 5ක් තරඟ නීති රීති අනුව ඉවත් වෙනවා. පිළිතුර නොදී හිටියත් ලකුණු 5ක් අඩු වෙනවා. 1997 ඇති වූ ආසියානු මූල්‍ය අර්බුදයේ හේතුවෙන් රුසියානු අපනයන භාණ්ඩවල මිල විශාල වශයෙන් පහත වැටීම. ඒක තමයි හේතු වුණේ. එසේනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මම තෝරන්න ප්‍රශ්න අංක 1. සීගිරි අප්සරාවකගේ රුව අරගත් දැනට භාවිතා කරන මුදල් නෝට්ටුව කුමක්ද? මෙත්ම අවස්ථාව උදා කරගන්නවා. රුපියල් 2000 නෝට්ටුව. රුපියල් 2000 නෝට්ටුව පිළිතුර නිවැරදි ලකුණු 20ක් හිමි කරගන්නවා. ප්‍රශ්න අංක 3ට. ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට සිටි මුදල් ඇමතිවරයා කවුද? ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය ආරම්භ කරන විට සිටි මුදල් ඇමතිවරයා කවුද? හරිම සුප්‍රසිද්ධ කෙනෙක්. අසංකෝෂ් කුමාර අවස්ථාව. ජයජන මහත්. පිළිතුර වැරදි ඔබට ලකුණු 5ක් අහිමි වෙනවා. නිවැරදි පිළිතුර ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට සිටි මුදල් ඇමතිවරයා රොනීද මල් මහතා. සුප්‍රසිද්ධ මුදල් ඇමතිවරයෙක්. හතරවෙනි ප්‍රශ්නෙටයි අපි මීළඟට යොමු වෙන්නේ. ජනගහනයේ පිළිබඳ මූලධර්මය නම් ලෝ පරසිදු ග්‍රන්ථය රචනා කළ පුද්ගලයා කවුද? An essay on the principle of population. ග්‍රන්ථය රචනා කරපු ලෝ පරසිදු පුද්ගලයා කවුද? කිසිවෙකුත් අවස්ථාව හිමි කරගන්නේ නැහැ. තෝමස් රොබර්ට් මැල්තස් තමයි නිවැරදි පිළිතුර. ඊළඟට අපි ප්‍රශ්න අංක 6ට යමු එමු. ලෝකයේ නාගරීකරණය වැඩිම රට ලෙසින් සැලකෙන්නේ කුමන රටද? ප්‍රසාදිකා දේවිබාලිකා විද්‍යාලය. චීනය. පිළිතුර වැරදි. ලකුණු 5ක් අහිමි වෙනවා. ලෝකයේ නාගරීකරණයේ වැඩිම රට ලෙසින් සැලකෙන්නේ සිංගප්පූරුව. තුන්වෙනි ප්‍රශ්න වටයත් අසහමාරයි. තුන්වෙනි වටේ අවසානයේදී එක් එක් තරඟකරුවන් ලබාගෙන ඇති ලකුණු මට්ටම අපි බලමු. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් බණ්ඩාර ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා. එම විද්‍යාලයේම අසංක පුෂ්පකුමාර ලකුණු 15යි. සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ධනුෂ් ප්‍රචන්දන ලබාගෙන තිබෙනවා. ලකුණු ලබාගෙන නැහැ. දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රසාදිකා මදුභාෂිනී ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා. එම විද්‍යාලයේ මෙත්ම කෞමිනී ලකුණු 40ක් ලබාගෙන තිබෙනවා. දේවබාලිකා විද්‍යාලයේ යමුනා ඉරෝෂණී ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා. තනි තනි තරඟකරුවන් වශයෙන් ලබාගෙන තිබෙන ලකුණු මට්ටම තමයි A. කණ්ඩායම් වශයෙන් මේ ලකුණු එකතු කරලා ජයග්‍රහණය ලැබුණු කණ්ඩායම කවුද කියලා අපි හොයලා බලමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ 60වෙනි සංවත්සරයේ නිමිත්තෙන් ඔබ වෙත ගෙනෙන ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ තුන්වන වටේ අවසානයේ සම්පූර්ණ වට තුනේම ලකුණු මට්ටම මා සතුයි. අද දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟයට සහභාගී වුණු දේවි බාලිකා විද්‍යාලයේ ලකුණු 95ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය හිමි කර ගන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කළ සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයට ලබාගත හැකි වුණේ ලකුණු 40යි.
තරඟේ ජයග්‍රහකයන්ට රුපියල් 25000ක මුදලක් හිමි වෙනවා. සහභාගීත්වයෙන් වෙනුවෙන් අනෙක් කණ්ඩායමට රුපියල් 10000ක මුදලක් හිමි වෙනවා. අද දවසේ වැඩිම ලකුණු රැස් කරපු තරඟ කරුට හෝ තරඟ කාරියට රුපියල් 6000ක මුදලක් ලැබෙනවා. ඒට අමතරව මහ බැංකුවේ ප්‍රකාශන කට්ටලයක් අපි ලකුණු ලබා ගන්න ගිය විරාමයේ අතරතුරේ ලෑස්ති කරලා තිබෙනවා ඔබලාට ත්‍යාගි වශයෙන් ලබා දෙන්නට. මෙම ත්‍යාග ලබා දීමේ කටයුත්තට මා ආරාධනය කරනවා මුලින්ම විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙක් වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දී වසන්ත මහතාට, සිරිපර මධ්‍ය මහාවිද්‍යාලයේ මලිත් බණ්ඩාර, අසංග පුෂ්ප කුමාර සිරිපර මධ්‍ය මහාවිද්‍යාලයේ, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මීළඟට මම ආරාධනය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ආර් දීරසිංහ මහත්මියට, සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ධනුෂ්ප චන්දන, ප්‍රසාදිකා මදුභාෂිනී දේවී බාලිකා විද්‍යාලයේ, මම ඊළඟට ආරාධනය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සුබ සාධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ KPNS කරුණාගොඩ මහතාට, දේවී බාලිකා විද්‍යාලයේ මෙත්මා කෞමිනි ඔබට, යමුරුණා ඉරෝචිනී ඔබට ආරාධනා කරනවා. ආරාධනය කරනවා අද තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සුබ සාධන බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය ගෙවීම් හා පියවීම් සහ සංනිවේදන යන විෂය භාර සහකාර අධිපතිනි JP මාම්පිටිය මහත්මියට මේ ස්ථානයට පැමිණෙන්නට මාත ඇති ප්‍රතිඵල සටහන අනුව වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ මෙත්මා කෞමිනි දේවි බාලිකා විද්‍යාලය ලකුණු 40ක් ලබාගෙන තිබෙනවා සමස්ත තරඟය තුල. රුපියල් 6000ක මුදලක් ත්‍යාග වශයෙන් ලැබෙනවා මෙත්මාට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අද දවසේ තරඟයට ඉදිරිපත් වුණු සිරිපුර මධ්‍ය මහාවිද්‍යාලයේ කණ්ඩායම් නායකට මා ආරාධනය කරනවා ඔබ කණ්ඩායම කිනු රුපියල් 10000ක මුදල ලබා ගන්නා ලෙස. කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරමින් අද තරඟයට සහභාගී වෙලා අද දවසේ තරඟය ජයග්‍රහණය කරපු කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කණ්ඩායම් නායිකාවට ආරාධනය කරනවා අද දවසේ ඔබ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ පාසලට හිමි රුපියල් 25000ක මුදල ලබා ගැනීමට. ලංකාවේ ආර්ථික විද්‍යාව සහ වාණිජ්‍ය විෂයන් හදාරන සිසුන් පාසලවනි කණ්ඩායම් වශයෙන් මේ තරඟයට ඉදිරිපත් කළා. ඉතින් අද දවසේ පැවැත්ුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ අතර තරඟය. ඉතින් අද දවසේ වැඩසටහන අවසන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. හමුවෙමු ලබන සතියේ.